මං වැඩ කරන්න ඕන කියන මෙන්න මෙහෙම අන්ත දෙහික තමයි අපේ සමාජෙ මිනිස්සු ඉන්නේ. අර මහත්මයෙක් කිව්වා මේ මේක මගේ අදහසක් නෙවෙයි මහත්මයා කියපු අදහස මම මේ කියන්නේ කසාද බැඳලා පළවෙනි අවුරුද්දේ නෝන කියන දේ අහගෙන මහත්මයා කීකරු ඉන්නවා කියන. දෙවෙනි අවුරුද්දේ මහත්මයා කියන එක අහගෙන නෝන ඉන්නවයි කියලා. තුන්වෙනි අවුරුද්දේ මේ දෙන්න කියවන එක අසල්වාසීන් අහගෙන ඉන්නවයි කියලා. ඉතින් මේ මේකෙන් පිහින්නේ මං කියන එක තමයි. තමයි කීකරුව ඉන්නවා තමන්ගේ වැඩේ කරගන්න. සමහර අය හිතාගෙන ඉන්නවා මම තමයි හරි කෙනා, මම තමයි නිවැරදි කෙනා, මට තමයි හිතෙන්නේ නිවැරදි අදහස් කියලා. මේ මෙන්න මේක නිසා ගෙවන්න ඇතුළේ හැමදාම ගැටුම්. මොකක් හරි පුංචි සිද්ධියක් කතා කරන්න ගියාම කවුරුත් අදහස් කතා කරනවා, කවුරුත් අදහස් පළ කරනවා. එකක්වත් හරි එකක් නැහැ, විසඳුම කරේ නැහැ. ගෝරියක් ගිහිල්ලා වැනගෙන එක්ක ඇක්සිඩන්ට් රෝඩ් එක දක්වා යනවා. එහෙම නැත්නම් ගෙදරම මේක සද්දි අඩු වෙනවා. ඉතින් අර සිතුවිලි නිසා 2014 ලබනකොට ඔබට හිතුවිල්ලක් ඇති කර ගන්න ඕනේ. මටත් අදහස් හිතෙනවා තමයි, අනිත් කෙනා කියන්නේ මොකක්ද කියන එකත් මගේ හිතුවිල්ල සමග ගැටලා බලන්න ඕන. අපි තීරණයකට එනකොට ඒකත් අරන් මේකත් අරන් හොඳ එකකටයි යන්න ඕන කියන අදහසට එන්න ඕන. සමහර වෙලාවට නිලෝක දැන් මාතුල අදහසක් තියෙනවා, ඔබ තුල තව අදහසක් තියෙනවා. නමුත් අපි දෙන්න සාකච්ඡා කරනකොට අපි දෙන්නගේ මදහසල් වෙලා වෙන අදහසක් මතුවලා එන්න පුළුවන්. ඉතින් අද අපේ ගෙවල් ගිහි ගෙවල් වල අපේ සමාජ මම දකින ලොකුම අඩුව තමයි සාකච්ඡා වලින් තීරණ වලට එන්නේ නැහැ. තීරණේ තියාගෙන සාකච්ඡා වලට යනවා. 2014 ඒ වැරදි නිගමනයෙන් ගැලවිලා හොඳ තත්වයකට, නිවැරදි තැනකට ප්‍රාප්ත වෙන්න බලමු. එමය අපේ හැමතරනේ ඔබට ආරාධනා කරන්නේ 2014 නව වර්ෂයේදී අලුත් විදිහට හිතමු, අලුත් විදිහට දකිමු, අලුත් විදිහට කටයුතු කරමු. ඒ උදෙසා සදහම් සරණ සංවාද මණ්ඩපයේ අද සාකච්ඡා වුණු සියලු කරුණු ඔබට සරණයක් වේවා කියන ප්‍රාර්ථනින් සමුගන්නටයි සූදානම් වන්නේ අලුත් අවුරුද්දේ නව වසරේ ප්‍රථම සදහම් සරණ සංවාද මණ්ඩපෙන්. අද දින සදහම් සරණ සංවාද මණ්ඩපයට ගෞරව නමස්කාර පූර්වකව සදහැ සිටිත් සුපුරුදු පරිදි වැඩම කොට වදාළ මාචාර්ය පූජපාද පාතේගම ඥානිසර අපේ හැමතරන් වහන්සේට නමස්කාර පූර්වකව පුදකර සිටින ඔබ හැමදුරනේ පින්පොත්තට මෝදන් කර සිටින ඔබ වහන්සේට ඔබ වහන්සේ සිදු කරන ශාසනික ශාස්ත්‍රීය සේවාවන් තවදුරත් චිරාත් කාලයක් කරගෙන යන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් දීර්ඝාෂ සම්පත් වගේම ඔබ වහන්සේට සුබ නව වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම අද දිනේදී ධම්මික කල්පකේ මහතානන් ඉතාමත් කරුණාවෙන් අපේ සදහම් සන්නි සංවාද මණ්ඩපයට පැමිණියා. ඔබතුමන්ටත් අයිපෝවන් කියා සමුදෙනවා. ඒ වගේම ඔබතුමන්ටත් උදා වෙච්ච 2014 නව වර්ෂ සුබ නව වසරක් වේවා. සියලු සිතුම් පෙතුම් ඉටු වේවා. අද දින සදහම් සන්නි සංවාද මණ්ඩපයේ sannivedanaya කරන්නට මහට ශක්තිය ලබා දුන් මගේ නිෂ්පාදක කණ්ඩායමට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සිරිගත කාන්තා පුවත්පතෙන් ඔබට අපව sannivedanaya කරන පන්දුල විධාන පතිරණ මහතානන් සහ අසංක ආටිකල මහතානන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් සුදනම් වන්නේ සදහම් සන්නි සංවාද මණ්ඩපයේ සමත් කරන්නට. හිතමු, අලුත් විදිහට හිතමු. කිවිච්ච කාලේ අපිට ශක්තියක් සපයාවේ, අත්දැකීමක් සපයාවේ. එනිසා කිවිච්ච කාලේ අද ශක්තියක් කරගෙන අමතක කරන්නට පුළුවන් මතක අමතක කරලා හෙට දවසේ හිනා වෙලා ගත කරමු. ඒ උදෙසා සදහම් සරණ සංවාද මණ්ඩපය ඔබට සැබෑම සරණයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් සමුගෙන යනවා. උදා වෙච්ච 2014 නව වර්ෂයේ ඔබේ සිතුම් පෙතුම් ඉටු වෙන සතුට හැමදාමත් හදවතේ සපිරුණු සුබ නව වර්ෂයක් වේවා කියා අපි ප්‍රාර්ථනා කර සිටිනවා ඔබට. අයිබෝවන්.